අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත අන්තර් පළාත් සංචර්ම සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කරයි දැනට ක්‍රියාත්මක ඇතැම් සීමාවන් ලිහිල් කිරීමටත් පියවර डेल्टा वेलंदुनु 14 දෙනා අතර කොග්ගල ඇඟලුම් සේවිකාවක් ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කරයි මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3236 දක්වා ඉහළට දයසිරිගේ ඇමති තනතුරු ප්‍රකාශයට පොහොට්ටුවෙන් සැරපිලිතුරු මේ වෙන මොකක්වත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කැබිනට් ඇමතිකමක් නොමැතිව ඉන්න බැරිවීමේ රෝගය ඒකනම් මේ පක්ෂියත්ල තියෙන එක මේ පක්ෂෙන් බේර ගන්න හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න තුබ එනම් දාලා යන්න තමයි තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා දලදා සමිඳුන් වැඳ පුදා ගනි හිරගෙවල් වල දමා මර්ධනය කළ නොහැකි බව සමන්ත විද්‍යාරත්න කියයි. දාන හිරගෙදරක දාන. ප්‍රජාතන්ත්‍රවාදී අරගල කරුවන් බිල්ලට ගැනීමෙන් වලකින්න යයි සජිත් ආණ්ඩුවට කියයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය සමිති 13ක් හෙට සිට අකණ්ඩ වැඩවර්ජනයකට සූදානම්. ආර්ථික අර්බුදයට කොට්ටයක් මාරු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව හිටපු ඇමති ගයන්ත කියයි. පිලිපින හමුදා බටහින් රැගත් ගුවන් යානයක් කඩා වැටේ 17ක් මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තර් පළාත් සංචරණ සීමා ජූලි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා මේ අතර දැනට ක්‍රියාත්මක ඇතම් සීමාවල් ලිහිල් කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළා අන්තර් පළාත් සංචරණ සීමා හෙට සිට තවත් දින 14ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එසේම දැනට ක්‍රියාත්මක ඇතැම් සීමාවන් ලිහිල් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් හෙට සිට පියවර ගෙන තිබෙනවා. බස්නාහිර පළාත සහ අනිකුත් පළාත් සඳහා වෙන වෙනම අප විසින් නිර්ණායකයන් හඳුනා දීලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය ගත්තොත් බස්නාහිර පළාතෙන් පිටත අනිකුත් පළාත් සඳහා ආසන ධාරිතාවයේ 50%කට සීමා කරලා තමයි අපි කිරීම ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක් සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. පුද්ගලික කුලී රථ සහ ටැක්සි රථ සඳහා සියලුම පළාත්වලට ආසන ධාරිතාවයට පමණක් සීමා සහිතව ධාවනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ප්‍රයෝගිකතා සේවා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන්න තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කරන්න අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ආයතනයේ රැස්වීමක් තියෙනවා නම් උපරිමය 10%කට සීමා කරන්න කියලා අපි සීමාවක් පනවලා තියෙනවා. පුළුවන් තරම් අන්තර්ජාලය හරහා ඒ රැස්වීම කරන්න තමයි අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. කර්මාන්ත ශාලා මීට ප්‍රථමත් අපි සාමාන්‍ය පරිදි අවසර ලබා දීලා තිබ්බා ක්‍රියාත්මක වෙන්න. ඒකේ අවස්ථරේ එසේම ක්‍රියාත්මකයි. එලිමාන් වෙළඳාම සතිපොළ පළාත් පාලන ආයතන විසින් බලත්කම කරන සීමාවන් යටතේ අපි කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ලියාපදිංචි ජංගමන එළදුන්හට වෙළඳාම් කරන්න අවස්ථර අපි ලබා දීලා තියෙනවා. පදික වෙළඳාමටත් අපි සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව වෙළඳාම් කරන්න අවස්ථර ලබා දීලා තියෙනවා. සුපිරි වෙළඳසැල් 125ක් ප්‍රමාණයේ ඉඩකඩ තියෙනවලින් 125ක් ප්‍රමාණය අරින්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. සාප්පු සංකීර්ණත් විවෘත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. නිමි ඇඳුම් විකිණීමේ වෙළඳසැල් ගනුදෙනු කරුවන්ගෙන් 125ක් උපරිමයකට යටත් වෙන ලෙස අපි විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අධිකරණ කටයුතු බස්නාහිර පළාතෙන් පිටත 150ක නිශ්චිත වේලාවක් තුළ 150ක කාර්ය මණ්ඩලයේද ඇතුළුව ධාරිතාවකින් කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දිවා සිරකු මධ්‍යස්ථාන 150ක ධාරිතාවකින් පවත්වාගෙන යාම සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. තව දුරටත් පූජනීය ස්ථාන පුද්ගලික උත්සව සිනමා හල් කෞතුකාගාර වසාත් තියෙන්නේ. පිනුම් තටාකත් අපි විවෘත කරන්න අවසර ලබා දීලා නැහැ. සැනකෙළි සංදර්ශන උද්‍යාන ඒවා ඔක්කොම අපි තව දුරටත් අවස්ථාව ලබා දීලා නැහැ කරන්න. අවන්හල් රෙස්ටුරන්ට් සෞඛ්‍ය රෙගුලාසි වලට යටත් විවෘත කරන්න පුළුවන්. කැසිනෝ රාත්‍රී සමාජ ශාලා ඔට්ටු මධ්‍යස්ථාන අනිකුත් රැස්වීම් සඳහා අපිට
අපි අවස්ථාව ලබා දීලා නැහැ. හෝටල් සහ විවේකාගාර සඳහා මාර්ගෝපදේශයන්ට යටත් සූර්ත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 45ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3236 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආයෝජන ප්‍රවර්තන කලාපයේ ඇඟලුම් කම්හල් සේවිකාවක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකු බව අද තහවුරු වුණා. අප කළ විමසුමකදී හබරාදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ බව සනාත කළා. ඉන්දියාවේ සීක්‍රින් පැතිරියන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ තවත් ආසාදිතයින් 14 දෙනෙකු පිළිබඳ ඊයේ දින කොවිඩ් පිළිබඳ ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන nextstrain.org වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. අදාළ ආසාදිතයින් වාර්තා වී තිබුණේ කොළඹ, ගල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින්. ඊයේ දින තහවුරු වූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් 14 දෙනා අතර කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් දවන බව හබරදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා. මෙම සේවිකාව රත්ගම ප්‍රදේශයේ පදිංචි කරණියක්. ගල්ල දිස්ත්‍රික්කෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ වැළඳුණු ආසාදිතයෙකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඊයේ දිනේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපිට මිට ප්‍රථම සති දෙකේ කනලද වර්තාව අපිට ඕන නිකුත් කරා. 14 දිනෙකින් ඩෙල්ටා ප්‍රභේදය හොයාගෙන තියෙනවා. ඔවුන් කොළඹ 2, කොළඹ 5, කොළඹ 9, කොළඹ 10 සහ 14 යන ප්‍රදේශවලනුත්, ඒ වගේම ගාල්ල ප්‍රදේශයනුත්, මාතර ප්‍රදේශයනුත් එක්කිනම් බැගින් හොයාගෙන තියෙනවා. ඊට අමතරව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝගීන්ගෙන් අපි කීප දෙනෙක්ගෙන් අපි එය සොයාගෙන තියෙනවා. එක්කෙනෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම ප්‍රතිකාර කරලා මේ වෙනට ගෙවල් වලටත් ඇවිල්ලා නිරෝධායනය කරමින් සිටින්නේ. එක රෝගියෙක් පමණක් තාම ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් අද උදැසන 6 සිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත එලෙස හුදකලා කෙරුණා. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 10,000ක් අද අලියම දෙවයිනට රැගෙන වෙත් තිබෙනවා. චීනයේ බීජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-869 දරන ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන බිත් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අද උදෑසන තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 10,000ක් චීනයේ බීජින් නගරයේ සිට කටුනායක ගුවන් තොටුපළට ලැබුණා. එම ලැබුණු 10,000ත් එක්ක මේ වෙනකොට සිනෝෆාම් එන්නත් 151ක් අපේ රටට ලැබිලා තියෙනවා. ඒ වගේම හෙට දිනේ උදෑසන අපට අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිස එන්නත ලැබෙනවා. ශ්‍රී ලංකාව තමයි දකුණු ආසියානු කලාපෙම ෆයිස එන්නත ලැබෙන පළවෙනි රට. දෙවයින පුරා පිහිටි තොරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින්ම කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හෙට සිට ජනතාවට සලසා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බස්නාහිර පළාත තුළ වයස වෘදු 30ට වැඩි ඕනෑම අයෙකු හට හෙට සිට සතියේ ඕනෑම දිනක උදැසන 8:30 සවස 4:30 අතර කාලය තුළ අදාළ රෝහල් වලින් එන්නත් පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නියමිත පරිදි ලබා ගත හැකි. නරහින්පිට, පනාගොඩ, වේරහැර පිහිටි යුද හමුදා රෝහල්, බොරැල්ල, ගුවන්පුර, කටුනායක, රත්මලාන, ඒකලපිහිටි, ගුවන් හමුදා රෝහල්, වැලිසර සහ කොළඹ චෛත්‍යපාරේ පිහිටි නවක හමුදා රෝහල් වලින් මෙලෙස බස්නාහිර පළාතේ වයස වෘදු 30ට වැඩි ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත් ලබා ගත හැකි. එමෙන්ම බස්නාහිර පළාතින් බැහැර වයස වෘදු 60ට වැඩි ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහාද යුද හමුදා රෝහල් කිහිපයක හෙට සිට ඉඩ සලසා දීමට නියමිතයි. ඒ අනුව ගාල්ලකොටුව, මාතර නිල්වලා කඳවුර, දියතලාව, අනුරාධපුර, කිලිනොච්ච, යාපනේ සහ මුලතෙව්හි පිහිටි හමුදා රෝහල් වලත් මෙලෙස කොවිඩ් එන්නත් ලබා දීම සිදු කරනවා. හෙට සිට සතියේ ඕනෑම දිනක උදැසන 8:30 සවස 4:30 අතර කාලය තුළ මෙම මධ්‍යස්ථානවලින් වයස වෘදු 60ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් ලබා ගත හැකි. යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ක්‍රියාවට නැංවෙන බවයි. හෙට සිට අකණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමේදී දේශපාලනික විහිදවත් වෘත්තීය සමිති සමග පමණක් සාකච්ඡා කරන බවයි මෙම සංගමයේ පවසන්නේ. එමෙන්ම සමහර සංගම් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල දේශපාලනීකරණය වීම නව ගැටලු ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. මීට පෙර දින දෙකක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු සංගම් කිහිපයක් වර්ජුණයක නිරත වුණා. මෙම සංගම්වල ඉල්ලීම් 7න් 5ක් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ අතර අනතුරුව ඔවුන් වැඩ වර්ජුණය අවසන් කළා. කෙසේ නමුත් ඉතිරි ඉල්ලීම් වහා ලබා නොදුන්නොත් ලබන සිකුරාදා සිට නැවත වර්ජුණයකට යොමු වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැවසුවා. මෙම ඉල්ලීම් ලබා දීම අසාධාරණ වන බව පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. මෙම ඉල්ලීම් ලබා දීමට විරෝධය පළ කරමින් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජුණයක් ආරම්භ කිරීමට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාපිලිවෙත GMO එක කියන විදිහට විතරයි වැඩ කරන්නේ. GMO එක කියන විදිහට වැඩ කරන්න ඕනේ කියලා සෞඛ්‍ය ඇමතිවරිය පවා සමහර වෙලාවට කියනවා. මොකද ඒගොල්ලෝ තමයිලු මේ ආණ්ඩුව පත් කරේ. අපිට ආරංචි වෙනවා සමහර විට ජනාධිපතිතුමා ළඟ ඉන්න අර කාක්කෝ එල්ලන්න කියපු ඇමතිවරු ටයිප් එකේ කණ්ඩායම් මේක මර්ධනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා කියලා. අපි ජනාධිපතිතුමාට කියනවා මේවා මර්ධනය කරලා නම් නවත්තන්න බෑ. මේවා ඉතාම සාධාරණ ඉල්ලීම්. මේ සාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ වරද්දවපු නිසා. අපි මෙහෙම ඉල්ලීමක් මෙච්චර ෂණිකව ඉල්ලන්න උත්සාහ කරන්නේ ජනාධිපතිතුමා විදියට දිනු තීන්දුවත් එක්ක අපේ සේවාවන්ට බලපවත්වන ගැටලුවක් මතු කරපු නිසා අපි වර්ජණයකට යනව නෙවෙයි. අපිට වර්ජණයක් කරන්න වර්ජණයක් කරපියව් කියලා අපිව තල්ලු කරලා තියෙනවා. එහෙමනම් ඒක මර්ධනය කරලා විසඳන්න යනවා නම් අපි ඒකට ලෑස්ති. හැබැයි අපි ඒක ලෑස්ති වගේම අපි ජනාධිපතිතුමාට කියනවා ඔය ලනු කණ්ඩ හදන්න එපා. ඔය ලනු දෙන්නේ ඔබතුමාව අමාරුවේ දාන්න ඔබතුමාගේම අමාත්‍ය මණ්ඩලයේ සහ ඔබතුමාගේම ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම් ඔබතුමාට නරක ලේබලයක් දසා ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර වෙත ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිනිය පළමුව දේවඩරි නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා ඉන්නතරව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා වහන්සේගේ තේවාව බාර කටයුතු කරන අස්කිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික ඇත්කඳ රජමහ විහාරාධිපති අණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සී අනුනා හිමියන් බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා මල්ලතු මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන්නතරවයි. එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමල ධම්ම අනුනා හිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිත සිරි අනුනා හිමි බැහැදුතු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේලාගේ සෝදක් විමසා බැලුවා. ඉන්නතරු අස්කිරි මහ විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා අස්කිරි මහ විහාර පාර්ශවයේ මහානායක වරකාකොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී මැදගම ධම්මානන්දනා හිමියන් සහ අස්කිරි මහ විහාරීය කාරක සංඝ සභික බදුළු මුතියංගන රජ මහ විහාරාධිපති ආචාර්ය මුරුන්දිනේ ධම්මරත්නනා හිමියන්ද එහි වැඩ සිටියා. අනතුරු අස්කිරි ගෙඩිගේ රජමහ විහාරයට ගියා ග්‍රාමාත්‍යවරයා අස්කිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පෙරදින ගැටඹී රාජෝපවන ආරාමයට ගියා ග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැපිටියාගොඩ සිරි විමල නා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී මහවැලි ගඟට යාවෙන ගැටඹී බෝධියේ පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වුණා. යුද හමුදා සහාය ඇතිව අදාළ පැතිබැම්ම ඉදිකර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. වත්මන් රජයේ අමාත්‍ය ධුර පිරිනැමීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමාත්‍යවරුන් ප්‍රතිචාර දක්වනු ලැබුවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් වූ කතාබහ පිළිබඳව ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම එම පක්ෂයේ නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. මෙහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වත්මන් රජයේ අමාත්‍ය ධුර පිරිනැමීම පිළිබඳව පළ කරනු ලැබුවේ තරමක කරස්සන ස්වභාවයක්. ඔය හදලා තියෙන මැටි ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම්, බතික් ඇමතිකම් මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකම් හැදුවෙත්
රජිල් රාජපක්ෂ මැතිතුමයි ටීවී ජයසුන්දර මැතිතුමයි අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දොස් කියලා කියන්නේත් ඒ අයම තමයි මේ කැබිනට් එක බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබී ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේදී මේ ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ ඒ නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා ඒක ගැන මේ අතර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා මේ දේශීය ඇඟලුම් කර්මාන්තය ඉතාමත් ඉහළ තත්වයකට ගේන්න පුළුවන්. ඉතින් මොනවද එතුමා කරලා තියෙන්නේ? එතුමා ඒ සම්බන්ධයෙන් ගත්තු පියවර මොනවද කියන එක අපි බොහොම පැහැදිලිව අහන්න ඕන. කරුණාකරලා ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවා නම් ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරගන්න. එළියට ඇවිල්ලා විවේචනය කරන්න එක වෙලාවකට බැසිල් රාජපක්ෂ මහත්තයා හොඳයි. මේ වෙන මොකක්වත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම හොඳ කරන්න බැරි ලෙඩ හැදිච්ච කීප දෙනෙක් ඉන්නවා. කැබිනට් ඇමතිකමක් නොමැතිව ඉන්න බැරි වීමේ රෝගය. ඉතින් වැඩ බැරිය තමන්ට මේක හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න තුබ එනන් දාලා යන්න තමයි තියෙන්නේ. පොට්ටු එක්කෙනෙක් අස් වෙලා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ තනතුර දෙන්නේ. ඒක කාගවත් ත්‍රිදා ගන්න වෙන පක්ෂවලවත් කාරුවත් ඒකට මැදිහත් වීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආ මම දැක්කා කියලා තිබ්බා ජයසුන්දර මහත්තයයි බැසිල් ඇමතිතුමායි මේ ඇමතිකම් තීන්දුව කරුවේ කියලා. ඒක ඒකම පක්ෂියත්වල තියෙන එක. බතික් ඇමතිකම ගන්නවද එහෙම නැත්නම් සිරිපාල ඇමතිතුමාගේ ඇමතිකම ගන්නවද කියන එක ඒ පක්ෂයෙන් පෙර ගන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාවත් ජනාධිපතිතුමාගේ ලේකම් ජයසුන්දර මහත්තයවත් පටල ගන්න එක වැරදි. ආණ්ඩුව වටන්න හිතනවා නම් උගිවිද ප්‍රකාශ කරලා ඡන්දයට ගියාම තේරුම් ගන්න ඒගොල්ලෝ. මේ හැමෝටම අමාත්‍යංශ බාර දීලා තියෙනවානේ. ඒ අමාත්‍යංශ වලට නිශ්චිත වගකීමක් තියෙනවා. ඒකට ඒ වගකීම ඉටු කිරීම තමයි අපේ දක්ෂතාවය සහ වගකීම විය යුත්තේ. ඒකට අපි කල යුත්තේ අපිට දීපු වගකීම ඉටු කිරීම මිසක් අනික් අය කරන දේ ගැන හොයා බලන එක නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අමාත්‍ය ධූර ලබා දීම ගැන තීන්දු කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි. ඒකට ඒ අනුව එතුමාගේ වෛරය මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක නෙවෙයි තිබිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීන්දු කරේ කාටද කැබිනට් ඇමති ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි වෙන්නේ කාටද රාජ්‍ය මාත්‍ය ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි වෙන්නේ අපේක්ෂා රෝහල පිරී යමින් පවතින්නේ අපේ ජනතාවට වසවිස කන්න සිදුවීම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වත්මන් රජයේ රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනමට ගත් පියවර ඉතා කාලෝචිත බවද ඒ මහතා ප්‍රකාශ කළා. හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වගා කළ එකදු ආසියාතික රටක්වත් නොමැති බවයි. අද මේ අපි කතා කරන්නේ අපේක්ෂා රෝහලේ ඉඳගෙන. මම හිතන්නේ මේ අපේක්ෂා රෝහලට එන බොහෝ රෝගින්ගේ එක හේතුවක් තමයි මේ රෝගවලට අපි විශ්වාස කරන විදිහට මේ රසායනික පොහොර ඒ වගේම රසායනික ද්‍රව්‍ය කෘමිනාශක වාදිය පාවිච්චි කිරීම. මේ කළ යුතු වැඩක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ මාර්ගම අපේක්ෂා රෝහල සඳහා හෘද නිරීක්ෂණ යන්ත්‍ර දෙකක් පිරිනැමීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුවයි. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සෝම් තාක්ෂණයේ ඔසේ එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා දැක්වුවේ මෙවන් අදහසක්. ඇත්ත වශයෙන්ම ලෝකේ කාබනික පොහොර යොදවන්නේ කෘෂිකාර්මයට අරගෙන ඉඳන් වලින් 1.5%. ආසියා හරි අඩුවෙන් කරන්නේ චීනය කරනවා ඒ කරන්නේ යුරෝපයට ඇමරිකාවට එහෙම කාබනික පොහොර වලින් රැව්ව නිෂ්පාදනය කරපු කෘෂි භාණ්ඩේවන් චීනය යොදවන්නේ නැහැ. කාම මේක කරන්න බලන්නේ. මේක කෙරුවම් වෙන හේතුව මොකද්ද? අපි පළවෙන් බලන්නේ මේ කියන්නේ අපේ නිෂ්පාදනය අඩු වෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී වැඩසටහන් සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවේදී අපිට පෝර නෑ නැත්නම් අපිට රසායනික පෝර නෑ කියලා උද්ඝෝෂණ කරලා ඉන්න එකට වැඩිය අපි තිරසාර සංවර්ධන තිරසාර විකල්පයකට යාම අනිවාර්යයි. මේක අත්‍යවම හොඳ ව්‍යාපෘතියක්. මම ඔබතුමාලට කිව්වා මේක කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බය නැතුව මාසකට ලක්ෂයකමාරක් විතර ආදායමක් තියෙනවා. ඒ නිසා අපිට දිගටම මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙලා උනන්දු වෙලා මේ කැපකිරීම කරා වගේම මේ පැලට් එක හැදිලා ටිකක් ලොකු වෙනකම් මේ විදිහම බලාගන්න. මේ අතර අදත් රට පුරා උද්ඝෝෂණ පැවති අතර විවිධ පුත්කලින්ද මේ පිළිබඳ අදහස් පළ කළා. ගමේ අහිංසක තේගවිය මරණ මංචකයට අරගෙන යන කටයුතු කළා තියෙනවා. ඒ නිසා අපි කියනවා අපේ කෘෂිකාර්මාන්ත නිරත වෙන අපේ අහිංසක ගොවි ජනතාවට මේ අපරාධය කරන්න එපා. ලංකාව
පුරාම ඉන්න ගොවි ජනතාව තමන්ගේ ආදායම භාගයට වැඩි අඩු කරගෙන ඉතාම අසරණ වෙලා තියෙන මේ කොරෝනා උවදුරට වඩා භයානක තැනකට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේ ගොවි ජනතාවගේ සංවේදී කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව ඇහැක් කරලා බලන්නේ නැහැ. තමන්ඩ ඕන අය තමන්ගේ ගජ විතුරන්න ඕන අයට අද අවශ්‍ය කාරණා සියල්ලම නීතියට පිටින් ගිහිල්ලා හදලා දෙන ගමන් ජනතාවගේ ප්‍රශ්න සියල්ලම අද අමතක කරලා දිනවා. මෙතර පොහොර සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අද පුවත්පත්වල තියෙන මුල පිටේ රජය තීරණය කළා තියෙනවා කියලා මෙට්‍රික් ටොන් 56667 ඕර්ගනික් ඇන් නැචරල් මිනරල් ෆර්ටිලයිසර් ගේන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ගේන්න ගහලා තියෙනවා මේ ගැසට් එක. හරි මේ ගැසට් එකේ තියෙනවා මොනවද බලපත්‍ර යටතේ ගේන්න පුළුවන් මොනවද තහනම් කරලා තියෙන්නේ ගේන්න බැරි කියන. එතකොට අපිට අහන්න තියෙන ආණ්ඩුවේ මේකයි. එතකොට මේ ගැසට් එක සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. ආක්ෂාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම වහාම නවත්වනු යන මේන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බණ්ඩාරවිල බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා පැවැත්වු උද්ඝෝෂණය සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර මොවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම වහාම නවතනු යන මේන් මෙම මාධ්‍ය නිවේදනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුවේ මේ ආඥාදායක ෆැසිස්ට් වාදී වැඩපිළිවෙල පිළිබඳ සමග ජනබලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පළ කරමු. මේ ආණ්ඩුව බිහි වූ දා සිටම සිදු කරනු ලැබුවේ ජනතා හිතසුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජන ජීවිත කබලෙන් නිබට දමමින් පීඩා කිරීම එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සටන් බිමේ අරගලකරුවන්ව දඩයම් කිරීමය. දිනෙන් දින ජනතාවට අපේක්ෂා බංගත්වයේ උරුම කළ ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතාව මේවන විටත් පෙළගැසෙමින් සිටින අතර ඒ ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්ධනය තර්ජනය සහ බියගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත් කර ගනිමින් ආණ්ඩුවට තමන්ගේ නොහැකියාව අසාර්ථකත්වයේ සහ අසංවේදී බව වසා ගන්නට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බිමේ සිටින අරගලකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම පුරවැසියන් දඩයම් කිරීමට කිසි ලෙසකින් ඉඩ නොතබන බවද අවධාරණය කරමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපුටා ගැනීම අවසන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව පොහොර දෙන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ. අයිතිවාසිකම් දෙන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ. බියවද්දලා මර්ධනය ගෙනල්ලා පාලකයන්ට මේ රට ඩෝසර් කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි පාලකයන්ට කියන හේසෙල්ලම් වලට කවුරු වුණත් ජනතා විතුන යටත් කරන්න පුළුවන් කමක් නැහැ. දාන හිර ගෙදරක දාන. මේ රටේ දුක් විඳින ගොවි කම්කරු ජනතාව දීවර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ සටන අපි නවත්තක් සූදානමක් නැහැ. මේ සටන අපි අවසන් කරන්නේ අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා මිසක ආපස්සට අඩිය තියන්න අපි නම් සූදානම් නැහැ. හිරගෙවල් එකක දෙක නෙවෙයි 1000ක යව්වත් මේ ගමන නවතින්නේ නැහැ. රටේ ආර්ථිකය අද වන විට ඇෆ්ගනිස්තානයේ ආර්ථිකයට පවා පහළම මට්ටමක පවතින බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මේ අතර දේශීයව හෝ විදේශීයව හෙළිදරව් නොකළ රැස්කර තිබූ මුදල් සම්බන්ධයෙන් නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය සූදානමක් පවතින බවයි අමාත්‍ය බන්දුල කුමාරවර්ධන මහතා ප්‍රකාශ කළේ. රට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් බරපතල ගැටලුවක තියෙන්නේ. චර බරපතලද කිව්වොත් එහෙම මේ වෙන විට අපේ විනිමය සංචිත දීර්ඝකාලීන යුද්ධයක් තියෙන ඇෆ්ගනිස්තානයටත් වඩා බරපතලයි මේ වෙනකොට. ඇෆ්ගනිස්තානයේ අපට වඩා විජය සංචිත තියෙනවා. බංග්ලාදේශයේ විනිමය සංචිත තියෙනවා. අපේ රටේ ආර්ථිකමය වශයෙන් තියෙන අර්බුදය තමයි මේ විදියට ගමන් කරන්නේ. මේ රුපියල් 5000 දෙන්නේ දිගින් දිගට මුදල් අච්චු ගහලා මේ මුදල් අච්චු ගහීමේ කෙලවරක් තියෙන්න ඕන. මුදල් අච්චු ගහනවා කියන්නේ විනිමය විඋද්දමනේ ඉහළ යනවා, බඩු මිල ඉහළ යනවා. මම හිතන්නේ මේ ඉච්ඡා බංගත්වයේ බරපතල ගැටලුවක්. මේ පිළිබඳ වගකීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් සෑම දේශපාලන පක්ෂයකටම තියෙනවා. මේ රටේලා තියෙන රට ගොඩනැගීම සඳහා සොජාතිකයන් විසින් දේශියෝ විදේශීය වශයෙන් රැස් කරගෙන දේශීය ආදායම්ට එළිදරව් නොකර තියෙන මුදල් සියල්ල යම් නිශ්චිත ව්‍යාපෘති වල ආයෝජනය කරන්න පුළුවන් 1%ක වැනි ඉතාම කුඩා බදු ප්‍රමාණයක් ගෙවන. එතෙන් පටන් ඔවුන්ගේ අතීතයෙන් වෙන් වෙලා අලුත් බදු ලිපි ගොනුවක් තමයි ආරම්භ වෙන්නේ.
මදුබීතිකාව යටතේ ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් කළ නැත්නම් ඒ සියල්ල හෙළිදරව් කළ 100%ක නාමික බද්දක් ගෙවීමෙන් ආයෝජනයේ විශාල ලෙස වර්ධනය කරන්න පුළුවන්කම ඇති වෙන ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය සම්මත කළා. ඇමතිතුමා හැමතිස්සෙම කතා කරනවා ආර්ථිකයේ ප්‍රශ්නයක් නැහැ. හරිද? මුදල් ඇමතිතුමා ඉතින් බොහොම නිහඬයි. රාජ්‍ය ඇමතිතුමන්ලා ඉස්සරහට දාලා බොරු කතාවල් හද හද බොරු කතාවල් කියාගෙන කියාගෙන ඇත්තටම යන්නේ. සුකෝපභෝගී බඩු භාණ්ඩ තිනවනේ ආනයනය කරන්න බෑ කියලා තහනමක් ඇති කරගෙන යනවා. මාළුකට කියන ඔන්ලයින් ඔන්ලයින් ඉගෙන ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ සුකෝපභෝගී භාණ්ඩ කියලා ටැබ් එක ඔය ටැබ් එක ඔය කම්පියුටර් එක. මේ රජයේ දුර්වලම ආර්ථික කලමනාකාරීත්වය. පුටු මාරු කරලා නම් මේක කරන්නට බෑ. මට තියෙන ප්‍රශ්නේ රටේ ආර්ථිකය හැසිරවීම වෙනුවෙන් කටයුතු කරන්න අපේ යුගයේ කෙනෙක් නැද්ද? මේක ප්‍රශ්නයක්. විශ්‍රාම ගත යුතු උද්දවිය විශ්‍රාම ගත යුතුයි. යන්නේ ඒගොල්ලන්ට පුළුවන් කාබනික වගාවන් කරන්න. අඹ ටිකක් හිටවන්න, පොල් ටිකක් හිටවන්න, කෙසෙල් ටිකක් හිටවන්න, එලෝ ටිකක් හිටවන්න. රට කෙරවීම සඳහා අද නව කණ්ඩායමකට නිලධාරීන් හැටියට අවස්ථාව දිය යුතුයි. ලෝක වෙනස් වෙන විදියට රට වෙනස් වෙන්න ඕන. ඊශපාලජ්‍යයන් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. හැබැයි නිලධාරීන් ගෙදර යවන එක ජනතාවගේ තීන්දුවක් නෙමෙයි. ගැළපෙන තැන්වලට ගැළපෙන වියතුන් අර සංවිධානයේ කට්ටිය හරි දාලා ඒක දුවන්න. පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කොට්ට මාරුවකට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ පරිපාලනයේ පිළිබඳ හරි අවබෝධයක් ඇතුව නෙමෙයි ජනාධිපතිවරයා රට පුරා ගිහිල්ලා සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරලා තියෙනවා. සිස්ටම් චේන්ජ් එකේ තරම කොච්චරද කියලා කිව්වොත් ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු එකහමාරක් යනකොට ව්‍යාපාර ඔක්කොම හාන්සි, ගොවියෝ විනාසයි, ධීවරයෝ අනාථයි, අධ්‍යාපනයේ විනාසයි, ක්‍රීඩාවෙන් පරාදයි, රුපියල බාල්දු වෙලා, ආර්ථිකය කම්මුතුයි, නීති යුක්තිය ඉටු වෙලා හමාරයි. මිනිස්සුන්ට තුන්වේල කාලා හිටපු සිස්ටම් එක වෙනුවට දැන් එක වේලට චේන්ජ් වෙන්න වෙලා තියෙනවා. මේ වෙනකොට ආණ්ඩුවේ හිටපු කසකාරයෝ, බෙරකාරයෝ, ඒ වගේම ගිනි බෝලකාරයෝ ඔක්කොම නිහඬ වෙලා දුර්මුඛ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. දැන් ලබන අටවෙනිදා වෙනකොට අපිට ආරංචි තවත් එක ප්‍රස්ථාපිරුලක් අලුත් වෙන්න හදනවා කියලා. ඒ තමයි හිසරදේට කොට්ට මාරු කළා වාගේ කියන එක. හැබැයි දැන් ජනතාව හොඳටම දන්නවා රාජපක්ෂ බ්‍රෑන්ඩ් එකේ කොයි කොට්ටෙත් එකයි කියලා. අපි කියනවා ජනාධිපතිතුමාට කරුණා කරලා කොට්ට මාරු කරන එකයි, ජාතිය අමතන්න රූගත කරන එකයි නවත්තලා පුළුවන් නම් ජනාධිපතිතුමා ජාතිය අමතන වගේ ජනතාවට ජනාධිපතිතුමා අමතන්න අවස්ථාවක් දීලා බලන්න කිය. දැන් අවධානය 3 විශේෂාංගය වෙත. මහියංගණය මාපාකඩ වැවෙහි වැව්බැම්මට පහලින් වූ කැලෑ රක්ෂිතේ ගස්කපා විනාශ කර දමා ඇති අයුරු අපට මෙලෙස වාර්තා වුණා. එහිදී විශාල ප්‍රමාණයේ ගස් රැසක් කපා දමා ඇති අතර ඇතැම් දැව කඳන් රැගෙන යාම සඳහා ගොඩ ගසා ඇති අයුරුද මෙලෙස දක්නට ලැබෙනවා. මේක මයිල ගහක්. මේ පැත්තේ ඕනම නියංකාරයකට වරුත් දෙන මයිල ගහක්. මේක බන්ට් එකට හානියද කියන්න බෑ. මොකද බන්ට් එක ඉඳලා බන්ට් එක උඩනේ තියෙන්නේ. මෙතෙන්ට එනකොට සෑහෙන දුරක් තියෙනවා. ඉතින් මෙතන තිබිච්ච මේ වනාන්තර පරිසරය පුදුමාකාර සුන්දරත්වයක් තිබිච්ච තැනක්. අපි නිතර ඇවිල්ලා බලලා යනවා. ඉතින් උනේ දැන් අපිට තේරුම් ගන්න බෑ ඇයි මේක කපන්නේ කියලා. මොකද ලඳු කැලේට අමතරව මේ ලොකු ගස් කපලා තියෙනවානේ. ඉතින් මේක කාගේ වුණාට කාගේ හිතුවක් කාර තියෙනියක් දන්නේ නැහැ. ඉතින් අපි ඔයලා බලන්න ක්‍රමයකුත් නැහැ අපිට. වැව් රක්ෂිතේ ඇති ගස් මෙලෙස කපා දමමින් වන විනාශය සිදු කිරීම තරයේ හෙලා දකින බවයි ගම්වාසීන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වේරසිංහ මහතා මාපාකඩ වැවෙහි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමක් සිදු කළ විටදී ඔවුන් පවසා ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා වැවට පහලින් ඇති කොටසේ කටු පඳුරු හෙලිපෙහෙලි කිරීම පමණක් සිදු කළ බවයි. කෙසේ නමුත් මෙලෙස කපා ඇති විශාල ප්‍රමාණයේ දැව කඳන් කටු පඳුරුද යන්න අපටද විමතියට කරුණක්.
මේ සම්බන්ධයෙන් අප මාපාකඩ වැවෙහි ප්‍රධාන ඉංජිනේරු වරියගෙන් විමසීමක් කළ අතර ඇය සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. වැව් රක්ෂිතයක් ලකුණු කිරීමට මෙලෙස ගස් කපා දැමීම කොතරම් උචිතද යන කරුණ ජනතාවට බාරයි. වන විනාශයන් පිළිබඳව සියලු ප්‍රවෘත්ති තුලින් අප නිරන්තරයෙන් බලධාරීන් දැනුවත් කරන පසුබිමක මෙවන් සිදුවීම් තව තවත් වර්ධා වීම පුදුම සහගතයි. බලධාරීන් මාපාකඩ වැව් රක්ෂිතයේ මෙම ගස් කැපීම පිළිබඳව සොයා බලා ඊට නිසි පියවරක් ගනු ඇතැයි සියත 3rd අයි විමසිල්ලෙන් දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් පරිසරයට හානි කරමින් නීති විරෝධී ලෙස වැලිකැණීම් සිදු කරගෙන ගිය සිවිල් වැසියන් 18 දිනකු බෝට්ටු 4ක් සහ ටිපර් රථ 3ක් සමග සිත්තාරු ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනීමට යුද හමුදා නිලධාරීන් කටයුතු කර තිබුණා. මෙම ක්‍රියාන්විතය සඳහා 22 වන පාබල සේනාංකයේ යටතේ 4 වන විශේෂ බලකාය සහ 15 වන ඩ්‍රෝන රෙජිමෙන්තු ඩ්‍රෝන කණ්ඩායමද සහභාගී වුණා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදැසන දැඩි වර්ෂාපතනයක් පැවතුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දඹුල්ල නාවුල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ ගල්කිරියකම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව කහල්ල පල්ලිකැලේ අභිභූමිය ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් වැටලීමට සමත් වුණා. එෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 75000ක් සහ ගොඩා මිලිලීටර් 12000ක තොගයක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා. කළුතර දකුණ පොලිසියට ලැබුණු තොරතුරක් මත කළුතර ළමා උද්‍යානය අසල මාර්ග බාධකයකදී යතුරු පැදිකරුවෙකු පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 16ක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් වයස අවුරුදු 23 34 පසුවන්නන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පොතත් සමගින් සියලු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.